අආයිබෝන් ඔබෙක්ව නිස්වාදින් රූපාණය රාත්‍රී දහය ප්‍රධාන සිංහල පුවත් විකාශයක් සමඳ. මම ශ්‍රීහාන් ආරයසිංහ. මම මදනිකා කරපුට වෙල ප්‍රථමෙන් පුවත්සි රස්ථලමොලිසිය ප්‍රශා්ගේ බිරිඳගෙන් පැය ගණනක් ප්‍රශ්න කරයි විවාහ උත්සවවලදී සෞඛ්්‍යනීති කනලොත් වැඩවරදිී. ඉකුන්නේ නැතුව රාජ්‍ය ආයතන නන්වන හැටි ඇමති කෙහෙලිය හෙළිකරයි ස්්‍රිලංකාව හා කොරියාව හමුදා සමඳතා තරකිරීමේ වැඩපිළිවෙලක ඔලිම්පික් පදක්කම් හදන්න ජපානයේ ඉවත් කළ දුරකථන මිලියන හයක් දේශයපුුවත් ඔබවිත කෙනීමේ අනුක්‍රහකදායකත්වය. ශා් දවිදන් පාර්මන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහකාර සේවේ යොදවා සිටියදී බාල වස්කාරදරයා පිලිස්ස මර්ණයට පත්තිීමේ සිද්ධිය ගැන. ඔහුගේ බිරිඳගෙන් පොලිසිය පැය ගලනාවක් ප්‍රශ්න කරනවා මදරිකා ඒවගේම ශ්‍රහන් පඩික්ෂණ වලට උපදෙස් දෙන්න නීතිපතිවරයා නිලදහරින් කණ්ඩායම් කුත්පත් කරලා තියෙනවා. රිෂාන් ධවදී හතාගේෙන් නිවසේ මෙිහිකාර සේවේ නිරතව සිටියදී දැරියක මියයාම සම්බන්ධයෙන් මේ වනවිට පුළල් විමර්ශණ ක්‍රියත්මක වවා. ඒ සබන්ධයෙන් පොිස්කන්ටයක්කිහිපයක් යුද්ධවාතිබෙනවා. ධුදීන් මහතාගේෙන් නිවසේ සිරිිපුද කලයාන්ගෙන් මෙම දරියගේ දෙමවපියන්ගේෙන් පාසල් විදුහල්පතිවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ ලබා කනති බෙනවා. මීට පෙර ඒමහතාගේෙන් නිවසේ සේවේ කළ මෙිකාරන් දෙදිනෙකුගෙන්ද ප්‍රකාශ ලබාගත්තා. දධිය සබන්ධය රෂාන්් දවදී මහතාගේ බිරිඳගින් ොරහල පොලසිය අද පස්වරුවේ ප්‍රශ්ණ කිරීම ආරම්භ කලා. මෙම පරීක්ෂණවට අවශ්‍ය උපතිස් ලබාදීමම සඳහායි, නීතිපතිවරයා නිලදහරින් ක්ටායමක් පත්කර ඇතේ. නීතිපති සංජය රාජරත්ය මහතා ස් හහිර පලා පහර ේ් නිය ජ පොලස් වද දේශබන්තු ෙන්න්නකො මහතා ඇරු ලදහරින් කණ්ායමක්, නීතිපති දෙපර්තමෙන්තුව විත කැනවා සසාකච්ාවක් පැවැත්වීමෙන් අතුරුව මෙම පියවරගත්තා. ැනට දුක ඇති පරික්්ෂනව ප්‍රතිය පිබඳ මෙහිදී නීතිපතිවරයා දැනවත් කල බයි වාර්තාාවන්නේ එයන් සිද්ධිය සබන්ධය නයිතික කටයුතු සහ අවශ්‍ය උප ස්ලබදීමට ියෝ ොලි න ල් දිලි පිරිස් මහතාගේ ප්‍රධානත්ව යුත් නීති මටයක් පත් කරතිබෙන බව වාර්තාවනවා. දැිය යාම සිද්ධහට විරෝධ දක්වමින් මණ්ඩර්ම ප්‍රදශදී විරෝතුතාවක් වැත්ව . සිද්ධිය සබන්ධයන පළල් වි පංශනයක් සිදු කරනලෙසයි දගෝෂකෙන් ඉල් ලසිටිය. මේටේ නීති ප්‍රබල වෙන්නෝන. වැරදිකරුවට දේතු උපරිම දනුවම් ලමා දෙෙන්න්න ඕන. විිෂා් බදවදීන් මහතාගන්ඩිව සේදී දරියක මෙසේ අවසනාවන්ත ලෙසමියයාම සිද්ධිය සම්පන්ධය, පුළල් විර්ෂණයක් සසිදු කරන ලෙසට සිහිහල රාවිය උද්ඝෝෂණක නිරත වනා. පිටකෝට්ටේ පිහිට ළමහා කාන්තාකාරයංශය ඉදිරි පිටදී මෙ ද්ගෝෂණය පැත්වනේ. රිිසා දී නැතිවර ගෙදරන්න අය හම වන අත්තරකු අග තියන මොකද නැතන් විද පර්ක්ශයට. ලන්න පුුවන් ඒවගේ සාක්ෂිෂ සටහන් සියල වෙනස් කරන්න පුුවන්. ඒවගේ ද පක්ෂයගත්ත ප ත් ම ප මොක ර වැද කාර යක් සිද එකක් මයි ික හිදු ලකයක් දැමත්තේම කොලමින් හයායගන්න පුලන් මයි පසට ි ප්‍රාණ යර පිස ියගිය දරවාගේ විර්ශන මේ වනවිිට අඩු පාඩුකම් තිබෙනවා. නමුත් ඒවයි කිසියම් විමර්ශනවල අසාධාරණයක් සිද වෙන වනම් ඒ සෑබදයක් අපි විමර්ශනය කරනවා. එහි සාර්තකත්වය අ. අපට ටවුුණෝත් අපේ ජාතික ලාමාරක්ෂක අධිකාරයට පවරෙන ඒ විමර්ශණ කයුතු කිරීමට ඒයට සම්බන්ධ සියලුම අපරාධකරුවන් නීති හමට ගැනීමට ම සහතික වෙනවා. සමජවාදී තරුණ සංකමේත ජාතික ළමරක්ෂක අධකාරය ඉදිරි පිටද උද්ෝෂණයක නිරත වනාා. එම සංග මේ නියෝජිත පිරිසා උද්ගෝෂණයට එක්ව සිටිය. පොඩි ලමයින් කාරසයට ගන්න බෑ. එතකොට මේ නීතිය දන්න නැතුව ොත්ව බෙක් විදියටට මේ රිශා් බදවදී නැතිවරය සහම මේ වග කියයවතු ලෙස ලෙස පෙන මේ පුද්ගල ්‍රාකාරය කියක අපිට ප්‍රශ්නයක් තියෙනවා ම කියනවා ශේෂ පොලිසිය පාර ඇමතිවරයට පුළුවන්න්නන් අත රෑට ලංකාව තියන ශේෂම කොළම දිිස්්‍රක්ක තියෙන දන්නව. ලත් දේශපාල වල්ටි ගිලචෙක්කරන් ඕන තරම් මේ ලමයින් ඔබට හොයාගන්න පුළන්කමතිර කරන ආසාධිතයන් නවසය අනු හත් දෙනකු සුව ලබල අදරෝහල්වලින් පිටවෙලා යදදී. අලුතින් ආසාධතියන් එක්දහස් හත්සිය දහතර දෙනකු හඳුනාගත්තා.ඒ වගේම තවත් සයිනෆාම් එන්නත් මාත්‍ර ලක්‍ෂ විස්සක් අද අලියම දිවයිනට රගෙනවා. අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන විවාහ මංගල උත්සවවලට එරෙහිව නීතිමිය පියවරගන්න මහචන සෞඛ්‍ය පරිීක්ෂකවරුන් සූදානමයෙන් එන්නවා. අද තිනේ කුරුණා සාධිතින් එද්දහ සත්‍යය දාහතරදැකු හඳුනා ගත් අතර එයනු මේ දක්වා මැරටින් වාර්තාාවන සමස්ත කරුණාරෝගින් සංඛ්‍යාව දෙලක්ෂ අනුවෙක් දහස් දෙසය අනුව එකක්. මේ අතුරින් විසිද දහස් සයිසිය දහනව දෙෙනකු තෞදුරටත් ප්‍රතිකාර ලබනවා. අද තිනි ආසාධිතින් අවසි අඩු හත් දෙෙනකු සුවය ලබූ අතර, එයනුුව මේ දක්වා බෙරට සුවේ ලැබූ සමස්තකරුණ ආසාධිතින් සංඛ්‍යාව, දෙලක්ෂ හැට අතර දහස් හත්්‍යය පනස් පහක්, කොරුණ මරණ තුන් දහස් නවසය පනස්නාවයක් සිදුවතිබෙනවා. අද තිනේ වාර්තා කළ සෞඛ සේවා ධ්‍යයක්ක්ෂජනරල් බයා, ඒයේ තහුරු කරෑඇති කරුණ ආසාධිත මරණ හතලිස් දෙකක් පිළිබඳ රජ ප්‍රෝති අධ්‍යක්ෂනරල් වඩයාන් නිේතනය කරනවා මේගේ අයි අතුරෙන් විසපස් දෙනකු පිළිමි පුද්ගලින් වන අතර දාහත් දෙනකූකාන්තාවන්. එමම මේගේ හතලිස් දෙදෙන අතුරෙන් තිස් පස් දෙනකුම බයිස අවරුදු හැටි වැඩිකාන්්ඩයට ඇතුලාත්. ඒවාහා මංකල උත්සව පරික්ෂාකර, ඒහිදී සෞඛ්‍ය මාර්කෝපදේශ කඩකරමින් නිරෝධහන නීති උල්ලඟනී කරන්නේ නම් නීතිමේ පියවර කණඩා බව මජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංකමය සඳහන් කරන්නවාා. ට පැතිච තත්වත් එක්ක වාහමංගල උත්ව සහ සඳහා පනවල තිබිච්ච සීම අයින් කරලා විවාහ මංගල උත්සවයක් සඳහා පරිමේ එකසි පනස්තනකු සසාභාගිත්‍යයනතු වා මංග උත්ව උත්වශාලා තුළ හ කතුත්ස්ාල පැඇතිීම සඳ වසර ලබ දුන්න නමුත් මේ අවසේ බදුන්න මහතේඉදලා විශාල වශයෙන් පැමල්ලි පිට මහජනෞඛක පරිෂවරන්ට ලැබමින් පාතින ඒවගේ චායාරූප විශාල ප්‍රමාණයක් මහජන සෞඛක පරික්ෂවරුන් සගමයත ලැබල තියෙනවා සෞක්කුපදෙස් කඩකරමින් වවාහංග උත්සව පවත්වන ආර සබන්ද ේ. මේ සම්බන්ධව අපි ඒඒ සහධදිනේද විශෂ අවධානයොම කරලා විවාහමංග උත්සව රාශියක් මහජන සෞඛක පරික්ෂව විසින් පෞද්ගලිකව පරික්ෂාකිරීමල්ට ලක් කරන ලැබවා මේ විවාහමංගල උත්සවල තත්වය තාමත්ම කනගාට දායි ස්ෝක් හක් පපදෙස් පිළිපදිින් ඇතුව අවදාානම් ඉදියට හැතරෙන අපිට අද දිනේදි සහ යදනෙද දකින්න හම්බුණ මේ සියලුම අපි පරික්ෂා කර පුස්ථානවට අපි මේ වෙදදි අවවා රීම් කරලා උන් විවාහමග උත්වය පවත්තාගෙනයන්ට ඉඩ දුන්න නමුත් හෙටදින ඉඳලා අපි මේ වාහමග උත්සව සියල් රික්ෂා කරන මේ පරික්ෂා කිරීම ල්ද යම් සෞක්කප දෙෙස් කඩග්‍රීම කනාවරය වනොත් ඒ වාහමංගල උත්සවේ සංගධානය කරපු පුදගලන්ට සහ ඒ ආයතනය හිමිකරුවන්ට එෙහිව එක්දා සර්සේ අනුහතේ අඇගතුන දන්නන නිරෝධාන අචා පනත ප්‍රකාරව නයිතිකව කටයුතුරනවා. යිනෝම් න්නත් ලක්ෂ විත්සක් අද අලියබල් ශුලකන් ගුවන්සේවේ ගුවනයා අදදිකින් මරටට රැකිෙනවා චීනේ නිෂ්පාදිත සයිනුෆාම් එන්නත් මෙසේ රැෙන වෙත්තබෙනවා. එයනු මෙරටට රැගෙනවිත් ඇති සමස්ත සයිනුෆාම්න්න අත්‍රමාණිය මිලියන නවයයිදශම එකක් ලෙසයි දැක්වෙන්නේ. අද අලියම රැගනා සයින්නෆාම්න්නත් ොගේ, කොඹ පිටි වසංගතරෝග විද්‍යායකකි, මධම එන්නත් ගබඩාවේ අධිශීතකනවල ගබඩා කරුණා. දිවේ දිස්ත්‍රික කිහිපේක භාවිතය සඳහා මෙමඉන්නත් බෙදා හැරීමට නියමිතයි. කොරුණා ආසාධනය වී මිය කියස් සහ දරිසත්කාර ඒකකවල පසුවන බහොතරයක් දෙනා එක් එන්නත් මාත්‍රාවක් කෝ ලබාගෙන නැති බව අමාත්‍ය පවිත්‍රවාන්‍ය ර්චි මහත්මිය පසනවා. අප විශේෂයෙන් සඳහන් කරන්නට ඕනි කොවිද්ධහනම රෝගෙන් මියගිය පුද්ගලයින් සහ දැඩිසත්කාරවල ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයයින් සලකා බල්න්නවිට එයින් අති බහුතරයක් මේ එන්නත් ලබා නොගත් අයි. ශේෂයෙන් අවුරුදු හැටට වැඩිඒ වගේම විධ සංකූලතා තියෙනයගෙන් අපි ඉල්ලා සිටිනවා. රජය විසින් ලබා දෙන මේ එන්නත් වහාම එන්නත් කරන මධ්‍යස්ථානවලට ඇවිල්ලා ලබාගන්න කියලා මේ ප්‍රද්ධහනම අරමුණ වෙන්නේ මෙරටේ ජනතාවගේ ජීවිත බේරාගැනීම. කොරණ හේතුෙන් වසාද මාතිබූ දෙහිවල සත්‍යයෝද්‍යානය සහ රිදියගම සසාාරි උද්‍යානය ම ජනතාව සඳහා යළි විවෘත්ධ කරෙනවා. එයනුව දෙහිවල සත්‍යයෝද්‍යානය, මේ මස විසිහය වදා සිට, උදැසන නවේසිට පස්සරු පහ දක්වා විවෘත කරෙනවාා. රිදේගම සසාාරි උද්‍යානය මේ මස විසිහයි වදාසිට, උදැසන අටයි තිහෙසිට පස්සරු හතර දක්වා විවෘත කරෙනවා. පෙන්නවල සත්‍යෝධානය සහ අලියනාතාකාරය මේවන විතත් විවෘත කර තිබෙනවා කොරණ එන්නත් මෙතෙක් ලබාඩු ගත් විදුහල්පතිවරුන් ගුරෝරුන් මෙන්ම අන්‍යනකාරය මණ්ඩල සාමාජකයන් සිටී නම් වහමහි පිබද තම කලාපකාරයාලෙ දනුවත්කර එන්නත් ලබා ගැනීමට ක්‍රයක්මක වන ලෙස අධපපු නමාත්‍යශ්‍යය දැනුම් දෙනවා. ලෝකේ අලුත් ක්‍රමයට අනුව රාජ්‍යාංශය ශක්තිමත් කරන්න නම්, රාජ්‍යහා පෞද්ගලික හවුල් ව්‍යපාරවලට යනෙක වඩාත් වැදගත් බව ඇමති කෙේ රම්බපුක් කැල්ල මහතා පවසනවා. සේමෝ සහිත එක්සත් ්‍රෝතිපත්‍ර සමාක මේ කතරගම නිවාඩු නිකේතනය නවින්ද පහසුකම්වලින් සමන්විතව නවේකන්නේ කර. ඒ සඳහහා නව වෙබ් අඩවියක් හඳුන්න්නවාදීමේ අවස්ථාවටෙක් වෙමින් අමාර්තවරයා මෙබව කියා සිටියා. කාමර තියහකින් සමන්විත මෙම නිවාඩු නිකේතනේ, අති සුකොබ් වෝගී කාමට දොළහක්ද පවතෙනවා. එහිද අදහස් දැකු අමාතවරයා කියා සිටියේ. රාජය එකිසි විටකත්, රාජ්‍ය ආයතන පෞද්ගලිකරන්නේයට යොමු කරන්නේ නැති බවයි. පසුගේ දත් සංචන සීමමල් ලිහිල් කිරීමත් සබග, තැබැල් පාර්තමෙන්න්ටුව එක් දින තුළ රපෑල්මිලියන හසියකට වැඩ ආදායමක් ඉප උබවද අමල්තිවරයා ප්‍රකාශ කලා. බගේ දිරි දක් ට පිල් වලේ ි යිර් පර්ශ ොන්සප් එක ඇම දම් ප්‍රපත්ම මේ වසන්ත හිදු කරල යෙන ඇක අත්ම කරන පුලන්ගේ. නිසමේ පෞද්ලි කරණය කියනකනේ. හෞද් කලික්ක රාජ්‍ය හෞුල්ලියාපාරවල්ට විවස් අපේ සෞබාගේ ඉදිරි දැක්කම ඉඩක්තියනවා. ඒනිසා අපට පුළුවන් ඒකනත් අවධාන ොම කරන. සෑම මා්‍ය ආයතන ම? පීඩනයත් එක්කන් ගොඩ නැගෙන ව්‍යාරක ඥනය පෞච්චි කරන. අපේ අඩා ච්ච මානිකත්තෙන් එිය ඇල්ලා තියෙන සම්පත් උපරේම පාවිච්ච කරලා නිශ්ෂිත අපේ ඉලක්ක සහගත ව්‍යාපාරයට මූලිකාවදාානය දෙනා අතර තුර. එඊට පරිබාහිරව තියෙන දේවල් සම්බන්ධව හිතන්ඩ කාලය වෙල්ල. ශ්‍රීලංක අවසාහ කොරියාව අතර ආරක්ෂක සම්දතා වර්තනය කරගන්න කොරියාව කැමැත්ත පල් කරතිබෙනවා. ஸ்ீ லக்காவே கொறியாதா நாபத்தி சூஞ்சின்ன் ஜ்யோங் மா ஆரක්க்்களிக்கம் விஸ்்ராமிக்க ஜெனட்ரால் கமல் குன்றත් மහතා හමவ்ුණ එහිதி දෙட்டாතர සබඳතා වර්த்தන කරගැීම පිළබඳவு சாகட்්ச்சாකரති වෙනවා. දෙரட்டாතர හමුදා සහயோகிதாාව புலள் கிறீ வு வெழுந்த ஆஜ සபதா சந்தேந்து சாக்கட்ச்சாக்கண. COV-2ங்க ஸ்්‍රீ லංකාව ஆரක්ෂாக்கරග இந்த සඳහා கொறியாவே பூர்ණசாහි ලபாத்தின බවது මෙහිதி பிரகாஷ කරண. එක්ත් ජාතික පක්ෂයෙන් පිරිසක් ඉවත් වෙලා සමගි ජනපාලවේගේ හදාගත්ත නැත්නම් අණ්ඩුව අපිට වන්න තිබුණ කියලා හිටපු පාර්මෙන්තු මත්‍රී පාලිත තෙවරක්පරු මහත්මයද කි්වා. එ සිරිකොත පක්ෂමුූ අස්ථානයේදී පැත්නු මාධ්‍යය හම්මකදී. කළුතර අගලවත් ආසනේ වල්ලාට ප්‍රදේශ සභවේ වික්ෂනායකවරඇතුළ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු නැවතත් ක් ජාතික පක්ෂ සමඟ අත්තල් ැඳගෙනමින් පසුව ඒ සබන්ධය දනුවත් කිරීමටයි මෙම මාධ්‍ය හමුව පැත්තුුණේ. ඒගොල ටාගනගේ ගේකරම අම්බලමට සජිත්පේම දම හත්තලටඒ ගිය කණ්ඩායට ඒම නගයන ගදම් හට අනුව පිරෝල. ඒ ය ගියාට එයායට මූනස්ථාන ඇතිබන්න. ඒයයිගිය ඩයන කියේ බන්දීතුමය අම්බලට අවසා ය අම්බල කල ලොල දම තම සජිත්වේම ාව මන්තතුමට ජිෙ ැරුුණ ඩයනගේ මන්තිකම හසිකර. ඒකොලන්ට ඇට ේලා කල න්දි ල පුසක පලා ජාති පක්සේ. හ ට ර ො මත ට ඒ රද ගෙනාව විශවාස වන්ගේය.ඒ විශවාස වංගේ ෝජනාවක් ගේ නොන වෙලාක් නම ඒක.ම නමුත් සජිත්ව හත්තලකර යාගෙතින නොදනොත්ක මර තනි පුද්ගලක මුල්කරන ව විශවාස වංයක්ම ආන්තින ඉදි තැලීම දෙදරවීම එකක් කෙනග නෝද නොවක් අඩු. ඔය දෙන ඔයිස්කට් මුල් කරගන මේ ගොල්ලන් මේ විශවාස වංගයක් ගැන අවසාන කර නැවත්ත ආණ්ඩුව නෙමෙයි. ඒඉ මන්දවර හක්ිමත් කර තමන්ගේ පියාගේ මරණය සම්බහන්දයන්ට ඇතැම් පාර්ශ්වයක්ක තිබුණු වෛරය දැන් තමන්ග හිතේ නැහැ කියලා හිරනිකා පේමචන්ද්‍ර මහත්මිය අදකිව්වා ඒ මාධ්‍යහමුවකට එක්වමේ. ඇත්තර මම ඉදත් කියනවා අද කියන මට පෞද්ගලි ප්‍රශ්නයක් තිබ එදහසෙකුලේ ඔක්තෝබ අට වෙඩ ගාතනය මගේ පියාගේ සිද්දනාට පස්සේ අවුරුදු කීපයක් කියනකං ඇත්තරම මට වෛරයක් තිබ්බා. ගේ ටිග ිි ටි කාලායාගේ ඇෑමෙන් මටත් දරුව හම්පුුණනාට පස්සේ ම තේරුන්ගත්ත දේතමයි මයි මගේ සැමියයි මගේ දරුවන් හදන්නක ොමද අපි ඔවන්ට දෙනා අදර්ශමනාදේ අනුව තමයි දරුවන් ඉදිරියේදී වැඩෙන්න්නේ. ඒ අනුවමට ඇතර මොහු පිළිබඳව කිසිදු වෛරයකනදේ ඇත්තරම නැතිවෙලාගිය. මරදන්නු මුහට ලැබුණයින් පස්සේ ටිකටික ිකටික ම මේ සියලුදේ පිබඳව හමදේ නනිත්තයගෙක තේරුන්ගත් හැබැයි පපුරවැසයක්විදිහට මම හිතනවා. මේ කරපුදේ වැරදි කර පුර වැසියෙක් විදිරම. ළම පරපරොට ඉන්න පුලුවන් හොඳ පරිසරයක් රටතුළ නිර්මාණය කරන්න ඕන කියලා මහින්ද අමරවි අමාත්‍යවරයා පවසනවා සුරකිමු ගංගා වැඩසටනේ පළමු පීවර අතේ ුරලස් ගමමු පිල්ලඇව විහාරස්ථානය ආරම්පකිරීමේ අවස්ථාවට එකක්මින් අමාත්‍යවරයා මේ බව කියයා සිටියා. පරිසර හිතකාමී බෑගගද මෙහිදී හඳුන්වා දුන්නා. මත්්‍යම පරිසර අධිකාරයමගින් විහාරස්ථාන භූහමේ අවෂධ පැළ සිටවීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කළලා. ිුරකම ගංගා වැඩසරහන පටන් ගත්තා මේ නටේ තිබෙන ගංගා එකසිය තුනම සම්ර්ධනය කිරීමේ වැඩපිළිවෙල එවගේ පොලිතින් ප්ලාස්ටික් වලින් තොර මත් පිරිසු ගංගාාවට පත්කිරීම ට පිල් ආර ගදල ම ෞුද්ධේ වෙනව ලියන දෙසයයක් පමණයි ිය දන් කරන්න ට පුළුවන් ුද පේ ්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන මේක බිලියන් පහලෝක විතර ව්‍යාපෘතියක්ේ ව්‍යපති අවසාන වෙනකොට ලංකාවේ ගංගා එකසිය තුනෙක් ඕනම තැනකින් ජයයාරගෙන පවිච කර පුළුවන්මටම ීම තමයි. යවවාසානලක් ි වෙන දවල් ගැන කතාගනොටේ ජනත ගස් කපන කොට ගසිවත් කරන කොට ඒ වගේ දේවල් කතාගරන වැලිපන කොට පස් කමන එක හොඳයි. හැයිඒ ප්‍රමකතාවය අපි ලබාදියුතු කාරණයක් තමයි, ප්ලාස්ටික් පොලිතුයින් ොදුරෙන් රට බේර ගැනේ වැඩ පිළිවෙේ. රටේ පරිසර්ය ආරක්ෂා කරගන්න අපි සියල ක බද. ොපස්ට හර නි්පානයට රටම යොමුවෙලායින්න මොහොතක කෙරවලපිටිය කසල අංගනිකි දෞසකට සිද්ධ වෙන මෙට්‍රික්ටොන් පහළවක පොහර නිෂ්පාදනය බේට්‍රික්ටොන් පණහක් දක්වා ඉහල නංවන්න පියවර අරන්තියෙනවා. නගරික්ට සවර්ධනහා නිවාසාමාත්‍යංශයමකින්කාබනික පොහර නිෂ්පාදනය වැඩිකිරීමට ක්‍රයක් කලා ඒනු රුපියල් මිියන පන්සිය පණහකආයෝජනය ආරම්භ කරඇති කෙරවල පිටිය කොපෝස් පහොර නිෂ්පාධනා ගාරේ ධනිතාව තවත් වැඩිකිරීමට පියවරගෙන තිබෙනවා. ඒ මොහන් පීදසිල්වා ආචාර්නාලක ගොඩෙහෙවායන්න රාජාමාතවරන්ගේ අධක්ෂණයටතයි. කෙරවල පිටේ අක්කර විස්සක භූමි ප්‍රදේශයක මෙම කසල අංකනය පිහිටතාතිබෙනවා. හි ධාරිතාව තෞදුරටත් වැඩි කිරීමෙන් මෙරැට කාබනිික පූර අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා යම් තායකත්වයක් ලබාදය හැකිවනවා අග්‍රමාත මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙසේ පෝරට නිෂ්පාදධන ධඩතාව වැඩිකිරීම සිදුව වනවා. බලපත්‍රයක් වැරදි විදිහට පාවිච්චි කරලා මහාපරිමාණයෙන් ගවීන් ඝාතනය කරන ස්ථානයක් වැටලීමට පොලිසියට හැකිවුණා. ග්‍රන් පස් පොලස් ල ප්‍රදේශයේ ඔරුගුඩවත්ත ප්‍රදශයේ මෙම ගවගාතකාකාරය පවත්වාගෙන ගෘස්තිබෙනවා. මෝදර දෙමටකොඩහ ග්‍රන් පස් යන පොිස් ස්ථානවල නිලදහරින් වැටලීම සිදු කලා. අදතිනේ එමස්ථානයට ගවයින් එකේ හැට දෙනකු රැගෙන විතිබූ අතර පොලිසිය එහියනවිට ඉතිරිවසිටේ ගවන්න විසිතුන් දෙෙනෙකු පමණයි. ඩීති විරෝධී ලෙස ගගත්තනයේ සිදුකළ හත දෙෙකු පොලිසිේ භරයට ගෙනැති වෙනවා. ගින් වාදදිනරපාණ රාත්්‍රී දාහය ප්‍රධන සිංහල ප්‍රතිකාශය විීමට පත්තනවා. මිලනට විපරම විශේෂන්ගේ ඔබට සුගත්ය සමනලියයක් තලාපොඩි කරලා විනාශ කරල දාද්්‍යත්. සමනලීලා අද මුනිවතරකිෙනවා පුංි ල්කු දෂය කර මර ද්ිත්. ීට අවුදු හතරකට පාහකට කලින් මේ වගේ දේවල්ගෙන කෑමොරදීපු අලුත් පරපුරක් සාධහරණ සමාචයේ උන්දලත්. අද අන්ද ගොළු බිහිරින්මගේ හොයා ගන්නවත් දරිතත්වකට පත් වෙලා. යහපාලනේ සෙල්ලන්ධාපු සජිපිලේ බාණඩාගාරිි වෙච්ච, රෂා් බදරදී උන්හැකි ෙර අවරුදු හසකට අඩු දැරවියයක් අපයෝජනය කනත් ලක්වෙලා, ගිනිතියාගෙන මැරල හෝ මරලතතියදදිත්. දරුවන්ගේ අයිතීන් වෙනුවෙන් හ්‍රෙදි උත්සගෙන කෑමොරදුම්නු සමහරක් ඇත්තිලා. අද කසාය බීපු ගොලු වගේ. ඇදවල් අස්සෙ හැඟිලාලයින්නවා. අපිට හොඳට මතකයි නිදහස් පාලවට කලින් මේ ඇත්තිලා රඟපු රැඟිල්ල. මහා පාර්ශුද්දධත්වයෙන් සාධහරණ සමාජයයක් හදන්න පුද්ධම වෙහසක් ගත්ත සමනලි ෆොන්සේක මට ලැම්බොගෙනක් නැත්තනං බෙල්ල මිරිකළ මරදා පන්ගේපු ජගත් මනුවර්ණලා, සාධහරණ සමාජයකට පණවුණත් දෙන්නම් කියපු කරු ජයසූරයලා! අද ලොවෙෙත් නැත ලොවි ගහෙත් නැත. හේතුව මුකුත් නෙමෙයි ්‍රිෂාට්ලගේ සල්ලිමයි. වැරද්ද කවුරු කරත් ඒක වැරද්දමයි. මල් කැකුලක් වගේ සමනලියක්ව තලා පෙලා පොඩි කරලා. භූමිතලුක්දාලා මරා දමන්නට පුළුවන්. හිතක් පහළ වෙන කෙනෙක් ඇත්නම්. ඒක මොකේ වැරක් දක්ද කියලා අපිට හිතාගන්නත් බෑ. මේ එකක් නෙවෙයි! අපේ ඉතිහාසේ පුරාම මේ වගේ පුංචි මල්කැකුළු තලා පෙලා පොඩිකරලා විනාසකරපු සිද්ධි අනන්තවක් තියෙනවා. හැබැයි! නීතිය ඒකාල යටගිය හැටයි අපිට හොඳටහොම මතකයි. මෙ සිද්ධියදී නීතිය ක්‍රාත්ම කරන්න හද්දි සමහරක්. මේකත් දේශපාලනට ඇඳගන්න වලිකන හැටි හොඳටම පේනවා. හැබැයි කවුරු කොහොම මොනවිදිහයට කිව්ත් කවුරු කොහොම මේ වගේ අසමජ්ජාති වැඩක් කළත් නීතිය ක්‍රාත්මක වෙන්න මෝනි. ඒක ත්‍රිශාඩ්ඩත් එකයි. ඉහල ඉන්න ඕනෙම කෙනකුටත් එකයි. ප්‍රටක මල් කැකුළු විනාස කරන්න කිසිම්ම බලවයක එකට මොන්නම විදිකින්වත් අයිතියක් ඇත්තෙම නෑ. ඒවගේ අසමත්්ජාත් වැඩවලට අයිතියක් දෙන්න බලයක් දෙන්න. කිසිම කෙනෙක් උත්සහ කරන්න ඕනෙ නෑ මොකද. අද පිපෙන්න මල්කැකුල හෙට රට විකසිත කරන හොඳම පුෂ්පයයි. ඒ මල්කැකුල විනාස්ස කරලා දානවනං. ඒ හොඳලා මොන්න තරාතිරමක වුණත් නීතිය ක්‍රියාත්මක වෙන්න මෝනිි. අපි රටේ මරන්න දනුවම දැන් ක්‍රියාත්මක නැහැ. උසාාවයේදී මරණ දනුවම නියමුණට බන්ධනාගාරය ඇතුළදි එල්ලා මැරල්ලක් සිද්ධ වෙන්නේ නෑ. එල්ලා මරන්න කියලා අපි නීතියක්ගේන්න හද්දි. මානව හිමිකම් කියලා කෑ මොර දෙෙන එන්ජියෝ නඩය හැමදාම ඒකට හරස් වෙනවා. හැබැයි ඒ එජියෝ නඩවලට සල්ලි පොම්පරන රටවල්වල මරණ දනුවම ඉහටත් උඩින් ක්‍රියාත්මක වෙනවා. අපි කොත් තමයි ඒක වැරද්ධතියන්නේෙ මිනි මරුවන්ට දෙන්න බැරෙනං, කුඩුකාරයන්ටත් දෙන්න බැරෙනං. අල්ලස් දූෂණ වංචා උන්දලටත් මරණ දනුවම දෙන්න බැරෙනං හැබැයි වගකිවයුත්තනේ ළමා අපපචාර කරන, ළමා දූෂනයේ දෙෙන ස්ත්‍රී දූෂණය කරන පාපතරයන්ට මරණ දනුවම දෙන්න දෙපාරක් හිතන්න එපා. ඒක දෙන්න ඒක දිය යුතුමයි මොකද එහම නොවනොත්? ්‍රශා් ලගෙන් අද වෙචදේ වගේම පහළුස් හැරදි දැරිගෙට වෙච්ච සහගාන අපරාධයක්. මේලටේ ගොඩක් දැරවියන්ට සිද්ධවෙන්න ඉඩ තියෙනවාමයි. එනිසා ඇස්කම්පයාගිෙන ඉන්න එපා! ඉවස්වා හොඳ ටෝම ඇති! වෙච්ච දේවල් ඉහටත්තුඩින්, තවත් තුනාට පස්සේ මොනුවක් කිව්වත් වැඩකුත් නෑ තේරුමකුත් නෑ. එනිසා ළමයින්ට අපචාර් සිද්ධ කරන විනාස කරන පාපතරයන්ට මරණ දනුවම දෙන්න දෙපාරක් හිතන්නම එපා. මොකද මේ දනුව හරියට ක්‍ර්‍යාත්ි කලොත්. අනාගත පරම්පරාවට දර්ශමකින් හරි ආරක්ෂාවක් ලැබෙනවා ලැබෙනවා මයි. අදත් විපරම පිටපත සුධර්මන් රදලියකොටගෙන්.